අයිබුවන් වනක්කම් සුභ දවසක් ප්‍රාථනා කරන අද අපි සූදානම් සත්‍යය සමබරව ඔබුවතගෙනන්න සදසත් එක්ක විශේෂයම අද නමුවනිද සිකුරාදා දවස ඉතිං දිනෙන් දින අපි ඉරිදා විසි දෙක අවුරුද්දට සමු දෙන්නයි සූදානමවෙන්නේ කොහොමනත් ජනවාරි මාසේ පටන්ගත්ත යම්යම් අර්බුද උඩුදුවල රටේ මහා දේශපාන විපර්යාස සිද්ධ වෙලා ඉවත් එක්ක අපි 2022 අවුරුද්ද නිමා කරන්න සූදානම් ඉන්නවා. ඉතින් නත්තල් සීතල අපි හැමෝටම දැනෙනවා. ඒකම ඔබ දන්නවා ඊ දවසේදී අර ඉන්දියාවේ දිල්ලි නුවර උණු වායු දූෂණයේ යම් යම් දේවල් අපේ රටට ගහගෙන ඇවිල්ලා අපේ රටෙත් වායු දූෂණ ඊ දවසේදී බොහෝ දෙනා හිතුවේ ඒක මීදුම් තත්ත්වයක් කියලා. ඉතින් දවල්ේ තමයි හැමෝම දැනගත්තේ මේක දිල්ලි නුවර සිදු වූ වායු දූෂණය ඒ දේවල් මෙහෙට ගහගෙන ඇවිල්ලා අපේ රටේ යම් යම් බලපෑම් ඇති කරා කියන කාරණා. ඉතින් මේ දේවල් එක්ක සහ රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධව කතා බහ කරන්න අද දවසේදී මාත් එක්ක ඉන්නවා ප්‍රවීණ මාධ්‍යවේදී දයාසිරි නයන රාජපක්ෂ මහත්මයා. අයිබෝවන්. අයිබෝවන්. නත්තල ඇඟට දැනෙනව නේද? සීතලත් එක්ක වෙනවා. සීතලක් ඇවිල්ලා තියෙනවා. දූෂණේ වායු දූෂණේ එක්ක. අපි කතා කරමු මේ අපිට කියන්නකෝ නයන රාජපක්ෂ ඔබතුමා ලොකු අධ්‍යයනයක් ඉන්නවා මේ සම්බන්ධව. දැන් දිල්ලියේ අපි දන්නවා මේ කාලෙන් කාලයට ඔය වගේ සිද්ධි සිද්ධ වෙනවා. නමුත් මේ පාර ලංකාවට එක බලපෑවා. විශේෂයෙන්ම මේ උතුරු නැගෙනහිර සහ මේ කොළඹ නගරයට තද බලව බලව අපිට හිතන්න පුළුවන් අර අපි අර ඉන්දියාවට ළඟ හින්ද උණු උතුරු නැගෙනහිර මේක වෙන්න පුළුවන්. හැබැයි මේක කොළඹට වගේ මේ මෙතන තදින් බලපෑවේ ඇයි නරේන්ද්‍ර මහත්තයෝ? ඇත්තටම මේ වායු දූෂණය සම්බන්ධව ඉන්දියාවේදී තත්වේදී ඉන්දියාවේ කෘෂිකාර්මික කටයුතු අවසන් වේගෙන යන මොහොතේ ඒවා ගිනි තැබීම් එක එක දේවල් අති විශාල ප්‍රදේශයක්නේ. ඒ නිසා එවැනි තැන් වලින් එන වායු දූෂණයන් වාහන වලින් එන වායු දූෂණයන් ඒ වගේම ස්වභාවිකව පරිසරයට කරලා තියෙන හානිත් එක්ක එන සියල්ලත් එක්කම වැස්සත් එක්ක ඒවා අම්ල බවට පත්වලා බිබට පරිවර්තන වීමෙන් ඇති වෙන දූෂණයන් එක්ක අපි කාලේ අපි දන්නවා නම දිල්ලි නුවර මෙවැනි තත්ත්වයක් තදබල ලෙස තියෙනවා. අධික ජනගහනය, අධික වාහන තදබදය, ඒ වගේම විශේෂයෙන්ම කැලිකසල කළමනාකරණය පිළිබඳ තියෙන ගැටලු මේ සියල්ලත් එක්ක තමයි එන්නේ. අපේ රට ගත්තාම අපේ රටෙත් මේ ප්‍රශ්න තියෙනවා. ඉන්දියාවේ මේක දාන්න බෑ. අපේත් වාහන අතිවිශාල ප්‍රමාණයක් දැවැන්ත ප්‍රමාණයක් පාරේ තියෙනවා. ඒකෙන් එන දූෂණ වෙන දේවල් ඊළඟට වෙන කර්මාන්ත ශාලා හරහා එන දේවල් ඒ වගේම අපේ තියෙන නොසලකන භාවය නිසා ඇතිලා තියෙන පරිසරයේ කැලිකසල කළමනාකරණය පිළිබඳ ප්‍රශ්න මේ සියල්ලම දේ තියෙනවා. නාගරිකව ගත්තා මේක මේ විෂයන්ත වැඩි වැඩි. ඒතර එවැනි තත්වයක් තුළ ඒකත් මේකට එකතු වෙනවා. නමුත් මේ වකවානුවේ තිබෙන සීත පරිසරයත් ඒ වගේම කාලගුණික විපර්යාස තත්වයන් ඒ වගේම වායුගෝලයේ වෙනස් වීම මේ සියලුම දේ මොකද මේ අතරදී සුළුසුළඟ ස්වභාවයකට එන්න පටන් ගත්තනේ. ඒ කියන්නේ කාලගුණික දෙපාර්තමේන්තුව ගුවා දීවරෙන්ට මූදු යන්න එපා මේ දවස් දෙක තුනේ යන්න නැතු ඉන්න කියන එක ඒ සුළං එක්ක ඒ රටවල් වල තියෙන හැම දෙයක්ම පරිසර හානි වෙච්ච සහ වායු දූෂණය වෙච්ච කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් දේ වායු මෙහෙට එන්න කාන්දු වෙන පටන් ගන්නවා. ඉතින් මේක අපි නොසලකා හරින්නත් නරකයි. සුරුවෙන් හිතන්නත් නරකයි ශ්‍රන්ත. අනාගතයේදී මේ ඉන්දියාවට මේක පටවලා දිල්ලියෙන් ආපු එකක් විදිහට අපි කල්පනා කරලා ඒකට දෝෂාරෝපණය කරමින් මේක සාමාන්‍ය දෙයක් කියලා අපි හිතා ගන්න පුළුවන්. නමුත් මේක එන්න එන්න වැඩි වෙලා අපේ රටේ හුස්ම ගන්න බැරි තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ? මට අවශ්‍යය දෙන්න දැන් අර අපි කොවිඩ් එනකොට මේක චීනෙන් පටන් ගත්ත කියලා අපි මාස් දාන දෙලිය දැන් මේ මොහොතේ නිවේදනය ගත්තා මාස් එක දාගෙන ඉන්න එක අපි කවුරුත් මාස් ගන්න අපේ ඉන්නේ. කොවිඩ් ගැටුණා නේද? අපි ඒක දැක්ක දන්නවශිරන්ත කොයිඩ් කාලේ තිබිච්ච වාර්තා අනුව කොළඹ නගරය දැඩි ලෙස වායු දූෂණය වෙන තැනක් නේ. ඒක සම්පූර්ණ වෙනස් වුණානේ කොයිඩ් කාලේ. ඒ මිනිස්සු මාස්ක් දාගන්නට පාට් වෙන්නේ නැතුව වෙන පටන් ගත්තා. ජනගහනයකට එකතු වුණේ වාහන ආවේතු ගියා. ඉතින් මේක එක දෙයක් පැහැදිලි නේ. ඒවා නැවතීමත් එක්ක ඒවා වුණා නම් ඒවා වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ආයේ දූෂණ තත්ත්වයන් එනවා. එතකොට ඒ තත්ත්වයන් එක්ක අපි මේක ඉන්දියාවට විතරක් ලබු කරලා ඉන්දියාවෙන් ආවා මේ කාලෙට මේ ඇවිල්ලා තියෙනවා කියන එක හිතලා ඉන්නේ නැතිව අපිට ඇත්තටම ශිරන්ත පරිසර අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වගේම විවිධ ශාස්ත්‍රවල අයට මේ පිළිබඳ පර්යේෂණ කරලා ඉදිරියට ලංකාවේ මෙවැනි තත්ත්වයක් එන්න පුළුවන් කියන එකද අපි ඒක සදෙසින් කියන්න ඕනේ. මොකද අපි ඉන්දියාවට මේක බාර දීලා හරි දැන් ඉන්දියාවේ ප්‍රශ්න විසඳනවා දැන් මේක දවස් කීපයකින් නැති වෙනවා අපේ රටේ ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්න එපා. මෙතනින් ආරම්භ කරන්න. මොකද අපි ආසියා ගියාට පස්සේ ස්ථාලේ වහන්නේ. අපි හැමදාම කරේ ඒක. අපි මෙතනින් ආරම්භ කරන්න. මොකද මෙතනින් ආරම්භ කරන්න කියලා අපි කියන්නේ දැන් මේ වායු දූෂණය අද අපිට බලපාලා තියෙනවා. අනාගතයේදී නිත්‍ය ලෙස නගරවල බලපාන තත්ත්වෙ මේක එන්න පුළුවන්. ඒ නිසා අපි දැන් කුමක්ද කළ යුත්තේ කියන එක පරිසර අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ රාජ්‍ය ආයතන මේ පිළිබඳ මැදිහත් විය යුතුයි. මුහුද පැත්තෙන් එන දූෂණයන් වළක්වා ගන්න තියෙනවා සමුද්‍රීය කටයුතු පිළිබඳ අධිකාරියක් එහෙම පරිසර අමාත්‍යාංශයේ තියෙනවා විවිධ ශාස්ත්‍ර තියෙනවා. දැන්මම සූදානම් වුණොත්
මේ වායු දූෂණය අවම කරගන්න පියවර ගන්න පුළුවන් නැත්නම් ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ යුගයේ හැමදාම උනේ ආසියා ගියාට පස්සේ ස්ථානීය වහනවා. දැන් තියෙන රනිල් වික්‍රමසිංහ යුගය. ඒකේදී නම් මට පේන්නේ නැහැ ආසියා ගියාට පස්සේ ස්ථානීය වහනක. තුමා දැන් ආහාර සුරක්ෂිතතාවය ගැනයි, ලබන අවුරුද්දේ නියඟයන් ගැනයි, ලබන අවුරුද්දේ ගංවතුරක් આવුත් කොහොමද කියන පුරෝකථන පොවා කරනවා. ඉතින් මේ විදිහට බලාගෙන මේකත් තේරි පුරෝකථනයකට ඇවිල්ලා ඊළඟ අවුරුද්දේ අපේ රටේ මේ විදිහක් ඇති වෙන්න තියෙන අවස්ථාව නැති කරගන්නට රාජ්‍ය ආයතන සහ පරිසර සංවිධාන තුළු සියලුම පුරවැසියන්ගේ වගකීමක් සායුතුකමක් වෙනවා. මෙවැනි තත්ත්වයක් ආවොත් අපිට ජීවත් වෙන්න හුස්ම ටික විතරයි ලැබුණේ ශ්‍රී ලංකාවේ. බඩගින්න තියෙනවා. කැකේක රටේ අරූද නිසා අපි ඇත්තටම වැටලා ඉන්නේ. ඒ වැටලා ඉන්න අවස්ථාවේ ඔක්සිජන් ටික විතරයි අපිට නොමිලේ තිබුණේ. දැන් ඒ ඔක්සිජන් ටිකක් නැති වුණොත් කුමක් වේවිද මිනිසුන්ට? ඒ නිසා දැම්ම මේ ගැන හිතලා දැම්මම පියවර ගන්න කියන එක තමයි රාජපාලකයන්ට කියන්නේ. ඒක මතක් කරන ජනතාවට දැන් අපි මතකද ඔක්සිජන් ගැන කතා කරපු නිසා ඉන්දියාවේ කොවිඩ් අර්බුදයේ උඩුදුහල ඔක්සිජන් ගෙන්න ගන්න අපිට වලින් අපිට ප්‍රශ්නයක් එන්න ගියා. එන්න ගියා ඉන්දියාවේ අපි දැක්කා පාපාරේ ඔක්සිජන් බැලල දෙගෙන දුවනවා. ආ ඒක හුදුර ගන්නවා හොරකම් කරනවා. අන්න ඒක ඒ ඔක්සිජන් වලට දෙකන් මිනිස්සුගේ බලන්න ශ්‍රන්ත කවුරු කිව්වත් අපි ජීවත් වෙන්නේ නැහැ. ජීවිනා ගන්න උනත් සූදානම් අපිට ඕනේ නැහැ ජීවිතේ කියලා. අන්තිම තප්පරේ දක්වා මිනිස්සු ජීවත් වෙන්න උත්සාහ කරනවා ශ්‍රන්ත. ඒක අනිවාර්යයෙන් විශේෂම බලාපොරොත්තු තීරණය මිනිස්සු අපි දැන් අපි දෙන්න අද දවසේ මේ වැඩසටහන කරලා සමු ගන්නේ අපි ලබන සතියේ මුණගැසුමු කියලා. ඒ බලාපොරොත්තු තියෙනවා. හරි ජීවිත බලාපොරොත්තු මිනිස්සු හැමෝම කැමති මුළු ජීවිත කාලෙම අමරණීය වෙලා ජීවත් වෙන්න. ඉතින් කොහොමනත් අපි අමරණීය නොවී ජීවත් වෙන්න උනත් මේ ජීවත් වෙන කාලයෙන් හරි සැප පහසුව ජීවත් වෙන අපි කැමති. හැබැයි අපි දකින්වා අපේ අවුරුදු 74 රටපාලනය කරපු ඇත්තෝ කරපු වැඩින්ද අපි අර ජීවිත විඳින තියෙන කාලේ විඳවනවා. ඇත්තම නරේන්ද්‍ර මහත්තයෝ දැන් මම මේ මේ කතාව මේ මේ බඩස්ථාන මේ අහන්න හිතුවපුතුමාගේ මේ ගොඩනැගිච්ච තර්කත් මේ කතාවත් එක්කම විදේශ රටවල බොහෝ අයගේ ජීවිතය පටගන්නේ අවුරුදු 50යි. ඒ කියන්නේ ඒගොල්ලෝ ජීවිත තරුණ කාලේ වැඩ කරලා අපි දකිනවා වයසට ගියාම මේගොල්ලෝ රටවල සංචාරය කරනවා. ඒක තමුන්ගේ රටේම සංචාරය කරන බොහොම සැඳෑසුවේ හැරි අපූර්වට ගත කරනවා. හැබැයි අපි දැක්කොත් එහෙම දැන් අපේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60. ඔව්. එතකොට දැන් මේකයි නැවත ඔන්න 60 පැනපු එක්කෙනෙක්ව ගැස කරන්න කියලා 60 කියලා. අපේ විශ්‍රාම ගිය අපේ ආච්චිලා සීල පවා නයන්ද්‍ර මහතා ඔබතුමා දකින්න ඇති කෑම කඩව ඒ කියන්නේ ලොකු ෂොප්ස් ගාව බැංකු ගාව සිකියුරිටි ජොබ් කරනවා. එතකොට සමහර වයස අම්මලා තාත්තලා අතු ගන්නවා. මේ රටේ මොකද්ද මේ අවුලේ දැන් වෙන රටවල 50 පැනපු ගමන් ඒ පිටරටට එන අපේ රට සංචාරය කරන්න. හැබැයි අපේ අම්මලා තාත්තලා අවුරුදු 60 මරලත් ප්‍රසා කරනවා. ජීවිතේ විඳින්න නැතුව මරලා මොකද්ද මේකනේ මේක සමාජ විද්‍යාත්මක කාරණාවද නැත්නම් මේ රටේ දේශපාලක අධිකරු දෙවල දෙයක්ද මේක? ඇත්තම ශිරන්ත මේකේ ඉතිහාසය 74 වසරක නිදහස තුලම දිවගෙනිනවා. සුද්දගේ වකවානුවේ තිබිච්ච තත්ත්වය වෙනස්. හරි අද තත්ත්වය ඊට වඩා වෙනස්. මේ රට නිදහසෙන් පස්සේ පාලනය කරපු හැම රජයක්ම කලේ ඒ බලය ලබා ගැනීම, ධනය ලබා ගැනීම කටයුතු කිරීම තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ සම්පූර්ණම කලේ බලය ලබා ගැනීම, බලය ව්‍යාප්ත කර ගැනීම, බලය පතුරුව හැරීම කියන කාර්ය බලය ස්ථාවර කරගෙන බලය පතුරුවා හැරීම. ඕක තමයි මේ දේශපාලන අපේ ශ්‍රී ලංකා න්‍යාය පත්‍රය වෙන්නේ. ඒතර මොන ප්‍රජාතන්ත්‍රවාදී වුණත්, මොන පක්ෂයේ නිල්ද, රතුද, කළුද, කොළද, කොයි ආකාරයේ වුණත් ඒගොල්ලෝ හැම කෙනාම කලේ ඒ සඳහා. ඒ වගේම තමයි ඒ විපාක තමයි ශ්‍රන්ත අපිට විඳින්න තියෙන්නේ. මොකද අපි ජාතික සැලැස්මක් නැහැ. ඇයි අපි දෙමව්පියන්ට තවමත් වැඩ කරන්න වෙලා තියෙන්නේ? ආසාවටද කරන්නේ? දෙමව්පියෝ කැමති නැද්ද ගෙදරට ඉඳලා සුළුමික සුවයෙන් ඉඳලා රට තොටේ ඇවිදලා කරලා විවේකයක් ගන්න මේ තමන්ගේ ජීවිත කාලේ දරුවෝ හදලා දරුවෝ වෙනුවෙන් කැප කරලා සල්ලි හම්බ කරලා සියලුම දේ කරලත් ඇයි මේ 60-70 මිනිත් වැඩ කරන්න වෙලා තියෙන්නේ? මේක සමාජ ඛේදවාචකයක් තියෙනවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම ඒ සඳහා සඳහන් කර තිබුණත් වැඩිහිටියෝ ආරක්ෂා කර ගැනීම ගැන, වැඩිහිටි දීමනා ගැන, වැඩිහිටියන්ට සැලකිය යුතු ගැන, වැඩිහිටියගේ තැන ගැන කතා කරලා තිබුණත් මේ භූමියේදී රෝපණය වෙන්නේ නැහැ. ඇයි රෝපණය වෙන්නේ නැත්තේ? දේශපාලනයේ විසින් ඒක ලබද අධිකලා තියෙන ස්වභාවය නිසා. දැන් අපි ගත්තාම කිසිම පක්ෂයකට අපි දෝෂාරෝපණය කරන්න බෑ. මොකද හැම දේශපාලකයක්ම පත් කරන්නේ ජනතාව. අපි මේ පත් කරන්නේ. අපි මේ පත් කරලා අපිම වේදනාව පිළිනවා. ඒ නිසා මේක කොයි හරි තැනක වෙනස් වෙන්න ඕනේ. පෞද්ගලික කාලේ අරගලයට ආපු තරුණයෝ කියන වෙනසක්. මොකද ඒගොල්ලෝ වෙනසක් කරන්න ආවා. නියම අය හැයිලා ගියා. දේශපාලකෝ මේකට රිංගුවා. මේක විනාශ කළා. ඇත්තටම මෙතනදී තියෙන කාරණාව අපේ අම්මා තාත්තටත් අද පුළුවන් කමක් නෑ විවේකසුවෙන් ඉන්න. මේ රටාව තුල පවුලක් ජීවත් කරවන්න වැටුපක් ලබා ගන්න යම්සි දෙයක්
හොයා ගන්නට උත්සාහ දරන සිදුවලා තියෙනවා. ඒක මේ ආර්ථික තත්ත්වයේ තුල තවදුරටත් මේක ඔඩු දුවමින් පවතිනවා. ඒ නිසා විවේකයක් ලබා ගන්න නෙමෙයි මැරෙන මොහොත දක්වාම ආදායම් උපයන්න කටයුතු කරන්න අපේ දෙමාපියන්ට අපිට සිදුවේ ශ්‍රන්ත. දැන් මම මේ කතාව යනකොට මම කියවම සංචාරය කර්මාන්තයත් එක්ක බැඳගෙන ගෙන කාරණා විශේෂම අර පිටරට ආවිල්ලා මේ සංචාරය කරනවා. දැන් සංචාරය කර්මාන්තය තමයි අපේ රටේ දැන් මේ වෙද්දී ඇඹුලුම් ශේෂල අමතරව අපේ විදේශගත ශ්‍රී ලංකාව වෙන සඳුට අමතරව ඊළඟට තියෙන ඔප්ෂන් එක අපේ රට ජීවුන් වෙන්න ඉතින් එහාට යන්න පාර්ලිමේන්තුවේ කතා වෙන මේ සම සංචාර කර්මා දියුණු කරන්න. දැන් පාර්ලිමේන්තුවේ බොහෝ දෙනා කෑ ගැහුවානේ මේ අරගලය නිසා සංචාරක වෙන්නේ නැහැ, සංචාරය ගැන මෙහෙම මෙහෙම තියෙනවා කියලා. හැබැයි අපි දැක්ක පහුගිය දවසක ඔය සංචාරක කර්මාන්තයේ බොහෝ සෙදුවෙන මීගමුව, එතකොට අපේ දකුණු පළාතේ පැත්තේ සංචාර සම්බන්ධයෙන් පිරිස් චෝදනා කරනවා මේ කරන්ට් එක කැපෙන නිසා. එතකොට ඩීසල් පෙට්‍රල් නැති නිසා මේ ප්‍රශ්නයත් එක්ක සංචාර කර්මාන්තය හරියටම කරගන්න බෑ කියන කාරණා. ඔබතුමා නැති මේ ගැන ලොකු විග්‍රහයක්. අතරම මේ ශ්‍රන්ත අපි එක දෙයක් දකින්න අපේ රටට තියෙන දේ තමයි අපේ රටේ වාක්ම තියෙන සංවර්ධනය කරලා උපයන්න පුළුවන් දේවල් අමතක කරලා තමයි අපි වාක්කේ වගෙන මූලිකත්වය ආරම්භ කරන්නේ. ඒ නිසා තමයි අපිට ඒක පෙනෙන්නේ සංචාරක කර්මාන්තය. ඒ වගේම විදේශ රැකියාවල නියුතු අපේ ගෘහ සේවිකාවන් නැතුව විදේශ රටවල නියදෙන පිරිස්, ඒ කියන්නේ විදේශ රැකියාවල නියදෙන පිරිස්, ඒ වගේම තමයි අපි ඇඟලුම් කර්මාන්තය, ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තාම කෘෂි කර්මාන්තය මේ සියල්ල. එතකොට අපිට තවත් වෙන පැතිවලට අපි යන්නේ නැතුව අවුරුදු ගාණක් තිස්සේ මේ හතරේ තමයි අපි කරකෙන්නේ. දැන් තේ රබර් පොල් ගැන අපි අභිමානින් කතා කරලා අපි ස්කූල් යන කාලේ අපි යුවේ මොනවද අපනයන බෝග තේ රබර් පොල්. මොකද ඒක අපි කටපාඩමින් තිබුණා. අද තේ රබර් පොල් වලට වෙලා තියෙන දේ ගැන කල්පනා කළොත් කාගේද වරද? පාලකයෝ එක දැනගන්න ඕනේ ගෙනියන්න. ඒ වෙලෙ තත්වයන් තිබෙනවා. අපි දියුණු කරන්න ඕන ශේෂ්ත්‍ර දියුණු වෙලා නැහැ. ඒක අපේ ඛේද වාචකයක්. දේශපාලනයේ ඛේද වාචකයක් මේක. අනිත් පැත්තෙන් ගත්තාම ඔබ සංචාර කර්මාන්තය ගැන කිව්වද? ඇත්තටම දැන් සංචාරකෝ අපේ රටට එනවා. ඒක ප්‍රවණතාවය හොඳයි. සහ මේ සමා වෙන මේ නැව් දෙකක් ආවා. ඒ නැව් දෙක හරහා සංචාරකෝ විශාල ප්‍රමාණයක් ආවා. ඒ හොඳ ක්‍රමයක් ඇත්තටම. නමුත් අනිත් පැත්තෙන් ගත්තාම ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රන්ත. මොකද මම දන්න පිරිස් විදේශ රටවල වල ඉන්න අපි දන්න අපි යම් සංචාරකෝ කියලා හඳුනගත්තා ඉන්නවා. ඒගොල්ලන්ට ශ්‍රී ලංකාවට එන්න ඕන කම තිබුණා පහුගිය කාලේ මට කතා කළා. ඒ කතා කරපු අවස්ථාවේ මම හිතුවා කොහොමද කියලා. මොකද ලංකාව දැන් සංසුන් තෙල් ප්‍රශ්නේ විසඳිලා ගෑස් ප්‍රශ්නේ විසඳලා එන්න පුළුවන්. ඔබට ඇවිල්ලා සංචාරක තැන් තියෙනවා, හොඳ දේවල් බලා ගන්න පුළුවන්. ඒ සූදානම් වෙලා හිටව පිරිස් වලට මේ රටෙන් එන්න පිටත් වෙනකොට එහෙන් දෙන උපදේශය තමයි කියලා තිබුණේ මොකද්ද? ශ්‍රී ලංකාවට ගියොතින් ඔකුල යනවා නම් යන්න, ශ්‍රී ලංකාවට ගියොතින් ශ්‍රී ලංකාවේ ඔක්කොම මහපාර ස්ට්‍රයික් කරනවා. පාරවල් බ්ලොක් වෙලා ස්ට්‍රයික් අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම තෙල් ගැන්වීම ප්‍රශ්නේ විසඳලා තිබුණත් බේත් නැහැ. එතකොට හදිසියක් වුණත් බේත් නැහැ. එවැනි අනාරක්ෂිත සංඥා ඒගොල්ලන්ට කියලා තමයි දැනුම් දීම කළා තමයි යනවා නම් යන්න කියලා. එතකොට එතනින්ම දුර්වල කරනවා ශ්‍රී ලංකාවට ගියොතින් වෙන්නේ සංචාර කර්මාන්තේ මේ ස්ට්‍රයික් නිසා ඒ නිසිතෙන් බලන්න බෑ. මග හිටින්න වෙනවා. ඒ වගේම ලයිට් නෑ. ලයිට් දැන් නිසා අඳුරේ ඉන්න වෙනවා. එතකොට රාත්‍රි කාලේ අනාරක්ෂිතයි. සුරක්ෂිතභාවයක් නෑ. හදිසිය ලෙඩක් වුණොත් රට බෙහෙත් නෑ. මේ බෙහෙත් නැති කතාව මුළු ලෝකෙම දන්නවා ශ්‍රී ලංකා. එතකොට මේකට එක්තරා විදිහක අනවශ්‍ය ප්‍රචාරයක් දෙන්නේ අපේ ආණ්ඩුවට විරෝධී කණ්ඩායම්. ඒ වගේම මාධ්‍ය විවිධ ශේෂ්ත්‍ර. අපිට නෑ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තියක්. අපි ආණ්ඩුවක් ආවම ආණ්ඩුවට විරුද්ධයි කියලා ප්‍රකාශ කරන්න අපි කියන තියෙන දේ හැමදේම කියනවා. අපේ රටේ ජනමාධ්‍ය ජාතික ප්‍රතිපත්තියක් නෑ. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ හැමදේම වාර්තා කරනවා. නමුත් එක දෙයක් දැනගන්න ඕනේ. මේ වාර්තා කරන හැමදේම ලෝකේ පුරා යනවා ශ්‍රී ලංකා. මේ ලෝකේ පුරා යන නිසා මොකද වෙන්නේ? මේ මිනිස්සු දැනුවත් අපේ රට ගැන. ඒතකොට අපේ රටේ මෙවැනි තත්ත්වයක් තියෙනවා නම් සංචාරකෝ එයිද? ඒ නිසා අපි මේ වෙලාවේ කළ යුතු වන්නේ හැමෝම එකට එකතු වෙන්න ඕනේ. පක්ෂ ભેදයෙන් තොරව ජනතාව එකතු වෙන්න ඕනේ. බෙදෙන්න නරකයි. වෘත්තීය සමිති ව්‍යාපාර తాවකාලිකව අඩුවු තරමින් අවුරුදු 3කටවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් ඈත් වෙලා මේ රට ගොඩනගෙන කාර්යභාරයට දායක වෙන්න ඕනේ. කොහොමද? විශේෂ දෙයක් කරන්න ඕනේ නැහැ. එයාලගේ ශ්‍රමය හරියට තමන් කරන වෘත්තියට ලබා දෙන්න. තමන් කරන දේ හරියට කරන්න. පැය 8 හරියට කරන්න. අද ශ්‍රී ලංකාව පැය 8ක් වැඩ කරනවාද? හරියටම වැඩ කරන්නේ මම ගණනය කරලා තියෙනවා පැය 3මාරයි. ඇයි? ෆෝන් එකෙන් එන කෝල්ස් වලට ආන්සර් කරනකොට පෞද්ගලිකේවා කොණ්ඩ පීරල කටයුතු කරනකොට කෑම සඳහා කටයුතු කරනකොට අල්ලාම සල්ලාපේ දෙනකොට රාජ්‍ය ආයතන පාඩු ලැබෙන තත්ත්වයට ඇවිල්ලා තියෙන ශ්‍රී ලංකාව පැය 8ක් වැඩ කරන්නේ නැහැ කිසි කෙනෙක්. පැය 3මාරක්ට ආසන්න කාලයක් වැඩ කරන්නේ. එතකොට ඉතුරු පැය 4මාරට ජනතාවගේ බදු මුදල් නිකන් ගන්නවා පරිදි විදියට. ඉතින් මේ තත්ත්වේ වෙනස් විය යුතුයි. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. මේක කරගන්න පුළුවන්කම තියෙන්නේ දේශපාලන කණ්ණාඩි වලින් බලන්නේ නැතුව රට ගැන හිතලා හැම කෙනාම එකම ස්වරූපයකට ඇවිල්ලා කටයුතු කළොත් මේකින් එන්න පුළුවන් ගොඩේට පුළුවන්. මේක තමයි ඇත්තම තත්ත්වය. එතකොට දැන් ඔබතුමා කියන්නේ මේ රාජ්‍ය සේවකයෝ පැය 3ක් වැඩ කරන්නේ
දැන් මේක ඇතුළේ මෙහෙම ප්‍රශ්නකුත් මතුවෙනවා නේද? ඒ කියන්නේ මේ අවුරුදු 74ක් දැන් මේක ලොකු ජාතික වටිකුත් මේ වෙනවා. ඒක මේක ඇතුළේ මොකක්ද දින කාරණා මට හිතා ගන්න බෑ. මොකද දැන් අර හැම කුණුම බේරවැවට වගේ දැන් අර ඇමතිවරුන්ගේ රාජ්‍ය ඇමතිවරුන්ගේ ජනාධිපති ඔක්කොම කුණු ටික දැන් මේ රාජ්‍ය සේවකයාගේ අස්සේ ගහලා මේ පා කරලා යවන්න හදන්නේ. පාර්ලිමේන්තුවේ දැන් පහුගිය දවසක දවස් කීප විවාදයක් තිබ්බා. ඊයේ වැඩි පක්ෂව 180ක් ලබා ගත්තා. ඒක සම්මත කරගත්තා. දැන් ඔක්කොම එකතු වුණා මේ රාජ්‍ය සේවකයන් තමයි ප්‍රෙෂර් කරන්නේ. එතකොට ඊයේ සම්මත කරගන්න මේ අයවැයත් එක්ක විදුලි බල මණ්ඩලය සහ ටෙලිකොම් එක කොටස් කීපයකට කඩලා විකුණන්න. ඒ මතු කරන්නේ මේ රාජ්‍ය සේවක වැඩ කරන්නේ අයිස් ගහනවා මේ ගොල්ලුන්ගේ පඩි වැඩි. මම දැන් අද දැක්කා සෝෂල් මීඩියා වල දාලා තිබ්බා මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න ඉංජිනේරුවන්ගේ වැටුප් පරිමාවල් ඔක්කොම ලක්ෂ ගණන්. එතකොට මේවා දැක්කම සාමාන්‍ය ජනතාව වෙන අපි ඒගොල්ලෝ එක තමයි වෛර බඳ ගන්න. රාජ්‍ය සේවකක තමයි වෛර බඳ ගන්න. මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ කියන්නේ? දැන් බොහෝ විට රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය සේවකයෝ අපි හිතමු අමාත්‍යාංශ ලේකම්වරයෙක් කියලා ඔබතුමා එහෙම වැඩ කරානේ. එතකොට ඇමතිතුමා කියන දේවල් වැඩ පිටින් යන්න කොහොමත් ඒ කාලේ බෑ. එතකොට හැබැයි අන්තිමට ඇමතිතුමා මේ වෙනුණාට පස්සේ දැන් මේ වගේ වෙලාවයි අර ඇමතිතුමා තමයි කියන්නේ මුන් වැඩ කරන්නේ නැහැ කියලා. මොකක්ද ඒකේ සාධාරණත්වය? එතකොට රාජ්‍ය සේවයට වගකීමක් තියෙනව නේද? කොයි ඇමතියාවත් කොණ්ඩ කෙලින් තියාගෙන රජයේ සේවකයෙකුට වැඩ කරන්නේ. ශ්‍රන්ත මෙතන තියෙනවා ගැටලුවක්. ඒ ගැටලුව තමයි හැම දේශපාලන පක්ෂයක්ම බලයට පත් වෙච්චාම සාමාන්‍යයෙන් හැම ආයතනයකටම අසීමිත විදිහට පිරිස්සෝනේ ජොබ් දෙනවා. අපි අපේ රටේ තියෙච්ච ජනප්‍රිය ක්‍රමවේදයේ තමයි නිදහසෙන් පස්ස ආපු හැම රජයක්ම ඒ හැම රජයක්ම තමන් ඇමතිවරයා අමාත්‍ය ධූරේ දාන වරාය ගත්තොත් වරායට ඒ ඇමතිවරයා නුවරින් නම් නුවරින් ඒ කට්ටිය ඇවිල්ලා බදුල්ලෙන් නම් බදුල්ලෙන් ඇවිල්ලා ත්‍රිගුණාමලෙන් නම් ත්‍රිගුණාමලෙන් ඇවිල්ලා යාපොනේ නම් යාපොනේ ඇවිල්ලා මේ ඔක්කොම සේවකෝ පිරිලා. ඉතින් මේක රාජ්‍ය සේවයට දරා ගන්න බෑ. ඒකෝ දැන් මෙතන වෙන්නේ මොකද්ද? අන්න ඒ නිසා තමයි හුඟක් අය මේ නිකන් ඉඳ වෙලා තියෙන්නේ. වැඩක් කරන්න බැරි කමක් එක්කම වැඩක් කරන්න පුළුවන්කම දුන්නත් කරන්නේ. ඔව් මෙතන එක දෙයක් කියන ඕන කියලා රාජ්‍ය සේවකයන්ට දොස් කියන්න බෑ. ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ආණ්ඩු මොන දේ ආවත් ඒ ප්‍රතිපත්තිය වෙනස් වෙමි තියෙනවා. එතකොට තමන්ගේ ආයතනයේට පිරිස ඕනවට වඩා ගන්නෙ නැතිව උපරිම සීමාව තුල තියෙනවා නම් කාර්යක්ෂමව වැඩ කරනවානේ. ඒගොල්ලෝ වැඩ කරන සිස්ටම් එක තුල කාර්යක්ෂමව වැඩ කරන හැටි ඉහළට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එවැනි ක්‍රමයක් නැහැ. දේශපාලනය නිසා තනතුරු එනවා. දේශපාලනය නිසා වැරදි කරපෙමුත් ආරක්ෂා වෙනවා. ඉන්ටර්ඩික් කරන්න ඕනෙව දේශපාලකයල්ලගෙන ඉන්ටර්ඩික් වෙන්නේ නැහැ. ඉතින් වැරද්දක් කර කර තවත් හොරකම් කරනවා. ඉතින් මේ හොරකම එක පැත්තකින් වෙනවා, නාස්තිය දූෂණය වෙනවා, වංචාව වෙනවා, ඒ වගේම කාලයෙන් නිකන් කා දමනවා. රාජ්‍ය සේවකයන් අතිරික්ත ප්‍රමාණයක් විශාල ලෙස ඉන්නවා. ඒතරම් ඊයේද දෝෂාරෝපණය කරනවට වඩා වැදගත් වෙන්නේ රජයක් පත් කරලා තියෙන පාලකයෝ පත් කරන්නේ මහජනතාවට ඒ දේ කරන්න බැරි නිසානේ. Taman වෙනුවෙන් නියෝජනය කරන්න යවන්නේ. එහෙනම් අදාළ ඇමතිවරු, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු බලධාරීන්, ජනාධිපති ඇතුළු පරිපාලනයේ මෙවැනි ක්‍රමවේද හදලා කටයුතු කළ යුතුයි. දැන් වර්තමානයේක හදන්න ගියා මුර්ති සමිතුලින් විරුද්ධ වෙනවා. ඇයි? එක සේවකයෙක්වත් අස් කරන්න දෙන්නේ නැහැ. ශ්‍රීලන්ත සමහර ආයතන වලට ගන්නවා දෛනික පඩි වලට. මේක කිසි තැනක සඳහන් වෙන්නේ නැහැ සේවකයා ස්ථිර කරනවා කියලා. අවුරුද්දක් දෙකක් දෛනික පඩි වල වැඩ කරගෙන යනකොට දේශපාලනේ කල්ලගෙන නැත්නම් වෙනත් පක්ෂයක කෙනෙක් හරි අල්ලගෙන නැත්නම් අදාළ ඇමතිවරයෙක් අල්ලගෙන ඊයේ මොකද කරන්නේ? ඡන්දය කියන එකට උපකාර කරනවා, සහයෝගය දක්වනවා කියන පදනම මත ස්ථිර කරගන්න යනවා. ඒක දේශපාලන අල්ලසක්. ඒතකොට ඒ ආකාරයට ස්ථිර කරගත්ත පිරිස හැම තැනකම ඉන්නවා. මේක දරා ගන්න බෑ රාජ්‍ය සේවයට. රණවීර සිංහ මහත්තයාට දෙයක් කියනවා ඇත්ත කියලා. එතුමා එක දෙයක් තියෙනවා ජනප්‍රිය නෝන තියෙන්නේ. අද අපි එතුමා විශ්ලේෂණය කරන යන්තිසි කෙනෙක් මේ කියන ඒවා ගොම් කතා නැත්නම් මේ කල යුතු දේවල් නෙවෙයි. නෑ ඌ කියන කතාව ඇත්ත. මෙච්චර කාලයක් ආණ්ඩු වලින් තියෙන ජනප්‍රිය තියෙන්නේ. එතුමා තරම් තියෙන කාලයක් ඉදින්. ඈ එතුමා තියෙන අගමැති විදිහට කාලයක් අරන් තියෙන ජනප්‍රිය තියෙන්නේ. එක දෙයක් තියෙනවා ශ්‍රීවන්ත මේ රටේ අගමැතිවරයා කියන්නේ පියන් කෙනෙකුට සමානයි. අගමැතිවරයාට කියන වෙද්දී අද දිනේෂ් ගුණවර්ධන මහත්තයා ඉන්න මොනවද කරන්නේ? ජනපාලන කාල ජනාධිපති විදිහට මයිපොයිසින් සීන හිටියා රට පෙරුවේ රණේ. නෑ ඒකේ ඒ වුණත් මෙයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ තියෙන බලතල එක්ක අගමැතිවරයා කරගෙන යනකොට නවත්තන්න පුළුවන්. අගමැතිවරයාට බලය නැති නිසා තමයි හැම ආණ්ඩුවකම අගමැතිවරයාට අමාත්‍ය ධූරයක් දෙන්නේ. ඇයි? අගමැති ධූරේ කරන දෙයක් නෑ. මේක මේ ක්‍රමවේද වෙනස් වෙන්න ඕනේ. ඒකයි නව ව්‍යවස්ථාවක් ඇවිල්ලා යම්කිසි බලය ජනාධිපති ධුරේ තියෙන්න ඕනේ. ඒ තිබෙන යම්කිසි විදිය තුලණයක් විය යුතු වෙනවා පාලනයට. එතකොට පාලනය පාර්ලිමේන්තුවම දිය යුතුයි කියන කතාවට මම විරුද්ධයි ශ්‍රන්ත. මොකද පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය, විධායකය ව්‍යවස්ථාදායකය, අධිකරණයේ ජනමාධ්‍ය. එතකොට කුළුණු හතරක්. එතකොට මේක බැලන්ස් වෙන්න ඕනේ, සන්තුලනය වෙන්න ඕනේ. සන්තුලනය නෝ පාර්ලිමේන්තුවම අතිශය බලතල ආවොත් ඊළඟ අනුමුදේ තියෙන පාර්ලිමේන්තුවේ අධිකරණයයි. අධිකරණයට වැඩ කරගන්න බැරි වෙනවා. විධායකය නිසා මේක තුලණේ වෙලා තියෙනවා. මේක කවුරුත් අවබෝධ කරගන්න නැහැ ශ්‍රී ලංකාවේ. මේ කාලේ හැමෝම කියන්නේ මැතිවරණ ඕනේ කියලානේ. මමත් විශ්වාස කරනවා මෙහෙම එකක්. රණවීර සිංහ මහත්තයත් කල්පනා කරනවා මේ විදිහට ආණ්ඩුව ගෙනියන්න බැරි නම් හරි මැතිවරණ ඉල්ලන්නේ. මැතිවරණයක් දීලා බලන්න කියනවා.
නමුත් ශ්‍රන්ත විකෘති ආණ්ඩුවක් එන්නේ. මේ ආණ්ඩුවට වඩා අන්ත ආණ්ඩුවක් එන්නේ. මේකටත් වඩා දුක් විඳින්න පුළුවන් තත්ත්වයක් තමයි ඇති වෙන තත්ත්වයක් තමයි එන්නේ මේ තත්ත්වය තුළ. ඒ නිසා එතුම කියන කතාව ඇත්ත. රට ගොඩ අරගෙන සියලුම දෙනා එක්ක අහුවෙලා මැතිවරණය කියන එක තමයි කරන්නේ. නමුත් මම වර්තමානයේ දකින්නේ රාජ්‍ය සේවකයාට දෝෂාරෝපණය කරන්න වෙලා තියෙන ශ්‍රන්ත ඒ දේශපාලකයා රාජ්‍ය සේවකයා පිට දාලා නොවී දේශපාලකයාගේ නමේ මුවාවෙන් වංචනික වැඩ කරන රාජ්‍ය සේවකයෝ කොච්චර ඉන්නවද? ඉහළ නිලධාරීන් කොච්චර ඉන්නවද? ඔබට කියන්න රාජ්‍ය සේවක පුරුදුනේ දේශපාලක ඒ නිසා තමයි ජනාධිපතිනේ අමතුවරු පත් කරන සභාපතිල අධ්‍යක්ෂ ජෙනරාල්ලා පහුගිය කාලේ අර වැලි කඩ මේව කළ කොච්චර විනාශයක්ද? මොකද්ද ඒක? කොච්චර නරක ආදර්ශයක්ද? ඒ විරද්ද ශ්‍රීලන්ත මේ රටේ විනයක් නැහැ කියන එක සාද අපිට හැම වෙලාවෙම කියන්න පළවෙනිවත් නැහැ දෙවෙනිවත් නැහැ තෙවෙනිවත් නැහැ විනය. ඇයි හේතු වෙනවා කියන්නේ? ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යවනවා ලියුමක්. මොකක්ද යවන ලියුම? ශ්‍රී ලංකාවේ දේශපාලකෝ ක්‍රීඩා ඇමතිතුරු අනිත් ඔක්කොම මේකට අත පොවනවා. අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා සංගමයේ මේකේ සභාවේ සභාපති විදිහට ඔහු දේශපාලකනේ. ඔහුට ඒක කරන්න බෑ. මේ පෞද්ගලිකව අර්ජුන රණතුංග මහත්මයාගේ තියෙන තරහබටත් ඒ වගේම ආණ්ඩුවට තියෙන මේවකටත් මේක මෙහෙමන මේ ආණ්ඩුවට විරුද්ධ වෙන කණ්ඩායම් වල බලය තියෙන මේ ක්‍රිකට් පාලක මණ්ඩලය කරන දේ කොච්චර තුච්ච වැඩක්ද? ජාත්‍යන්තර ප්‍රවණි කරන්න අපේ රටේ ආණ්ඩුකම නැස්සා මොකද්ද එතකොට? නීතිය මොකද්ද? මේ වෙලාවේ ජනාධිපතිවරයාත් මැදිහත් වෙලා අදාළ ඇමතිවරයාත් මැදිහත් වෙලා මුළු පාර්ලිමේන්තුවම මැදිහත් වෙලා මේකට පියවර ගත යුතුයි ශ්‍රන්ත. ජාත්‍යන්තරට පැවිදි කරන තරම් ක්‍රිකට් පාලක මණ්ඩලය බලවත් වෙන්නේ කොහොමද? කොයි මොකද්ද තියෙන අධිකාරී බලය? ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ රටේ වෙනම ආණ්ඩුවක්ද? ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ ක්‍රීඩා අමාත්‍යංශයට නෙමෙයි තියෙන්නේ අපිට හරි කේන්ද්‍රීය වැඩේට. මොකද අපේ රටේ ප්‍රශ්නේ ජාත්‍යන්තරට ගෙනියනවා. ඔහුට තියෙන බලය මොකද්ද සභාපතිද? ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පත් වෙන ජනතාවගේ ඡන්දෙන්ද? නෑ. සල්ලි දීලා ක්‍රිකට් එකේ බෝඩ් වල ඉන්න සංගම් වල ඉන්න අයට අල්ලස් දීලා යම් යම් හිතයි සීක්කම් වලින් පත් කරගන්න එවුන් ඉන්නේ. ඒ අය කොහොමද මේ රටේ පරමාධිපත්‍යය අභියෝග කරන්නේ? ඒ උන් කොහොමද මේ රටේ ආණ්ඩුකම නැස්සට අභියෝග කරන්නේ? මේක සුළුෙන් තකන්න නරකයි. ක්‍රීඩා සංගම් මේ රටේ ඉන්න මේ රටේ ජනතාව හැම දෙයකටම එළියට බහිනවනේ. අනේ දෙයියනේ මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කරපු දේට එළියට බහින්න. මම ඉල්ලන්නේ ඒකයි. මොකද මේ අල්ජුන රතුමාත් මාත්‍ර ප්‍රසන්නනි කුමාරට ආරක්ෂා කරන්න කතා කරනවා නොයි. කරපු දේ සම්පූර්ණ වැරදි. ලේකම්වරයා හොඳ මහා කියන මේ වෛද්‍ය අමල් හර්ෂසේනලා මත හොඳ ලිපියක් කියලා තිබුණා. උත්තරයක් අල්ලගෙනා. ඒ උත්තරෙන් නවතින්න එපා. මේකට පියවර ගත යුතුයි. ඔහු මේ රටේ ජනාධිපති නෙමෙයි. ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ මේ රටේ පාලනය නෙමෙයි. මේ රටේ ආණ්ඩුව නෙමෙයි. ඇයි ඔවුන්ට විරුද්ධව පියවර ගන්න බැරි? මේකම හොඳටම ඇති පාර්ලිමේන්තුවේ පනතක් ගන්නාලි වෙලා මේකට අවශ්‍ය පියවර ගන්න. මේ ක්‍රිකට් නැති කරන්න ගත්ත පියවර. මොකද හේතුව අපේ රටේ දේ විසඳගන්නේ නැතුව ජාත්‍යන්තරයට යනවා. මේ කොච්චර කුණු වැඩක්ද ශ්‍රන්ත? දැන් බලන්න මේ ආණ්ඩුවකට විරුද්ධ වෙන්නේ ගියේ. මේ බලන්නකො බහුජන සංවිධාන තියෙනවා. දේශපාලන පක්ෂ තියෙනවා. අරගල කරුවෝ ඉන්නවා. මේ සටන් කරන ආණ්ඩුවේට සාධාරණ ඉල්ලමින් සටන් අයිති ඉල්ලනවා. උද්ඝෝෂණය කරන්න අයිති ඉල්ලනවා. හිරේ ඉන්න බේරගන්න අයිති ඉල්ලනවා. මේ කිසි කෙනෙක් මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා කරපු අමනුෂ්‍ය ක්‍රියාව දුෂ්ට ක්‍රියාව ගැන කවුරු කතා කරේ නැහැ ශ්‍රන්ත. මේකම හොඳම උදාහරණයක් අපේ රට ගැන කතා කරද්දී ශ්‍රන්ත කොච්චර ඛේද වාචකයක්ද. මේක මතු කරන්න ඕන කාරණාවක්. අපේ රටේ ස්වාමින් වහන්සේලා ආගමික පක්ෂය වෘත්තීය සමිති දේශපාලන පක්ෂ පක්ෂ ભેදයෙන් තොරව මේකේ දෙකට හිටගන්න. මොකද මේ කරපු දේ වැරදි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා. මේ වන විට විධායක ජනාධිපතිවරයා ඉන්නේ. පියවරක් ගන්න පුළුවන්. අපි බලාගෙන ඉන්නවා. අපි සදසින් බලාගෙන ඉඳිමු. මොකද්ද ගන්න පියවර කියන එක. හොඳයි දෙසැම්බර් මාසයේ අන්තිම සතිය වෙනකොට පළාත් පානාරය සම්බන්ධ දැන්වීම ඉදිරිපත් කරන්නට සූදානම් වෙලා ඉන්නවා. මාර්තු අප්‍රේල් වෙද්දී පළාත් පාලන කියන්නේ පළාත් සභා හා පළාත් පාලන ප්‍රතිසභා දෙකම එකට තියන්න තමයි යෝජනාවක්. පහුගිය දවසේදී අර ප්‍රෙෆරල් සංවිධානයේ විසින් යම් කිසි සම්මුලාවක් පැවැත්වෙන එහිදී දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා එහෙම යෝජනා කරන හැම දෙකට එකට තියන්න කියලා. ඒ තත්ත්ව ගැන පොඩ්ඩක් අන්තිමට කතා කරමු. මොකද මාර්තු වල තියයිද කොහොමද වෙන්නේ? ඒක විශ්වන්ත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ප්‍රකාශයක් කළා තියෙනවා දෙසැම්බර් අන්තිමට මේක නිවේදනය කරනවා. අපිට ඇත්තටම ඒ ගැන තමයි විශ්වාසය තියන්න පුළුවන්කම තියෙන්නේ. මොකද අපිට පේන කියන්න බෑ තියයිද නැද්ද කියන එක. නොතියන්නත් පුළුවන් තියන්නත් පුළුවන්. නමුත් එක දෙයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම රටක ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වෙන්නේ කොමුණ තත්ත්වයේ යටතේ වුණා මැතිවරණ පැවැත්විය යුතුයි. මොකද මේක වසරක් දැන් කල් ගිය මැතිවරණ. ඒ නිසා පළාත් පාලනයකට පළාත් සභාවයකට මෙච්ච දේ වෙන්න දෙන්න නරකයි. මම පෞද්ගලික වශයෙන් ශ්‍රන්ත පළාත් සභාවට විරුද්ධයි. ඒක කොට්ටාස ක්‍රමයේද? නමුත් මම මේ ප්‍රාදේශීය සභා සහ පළාත් පාලනයි නගර සභා මහනගර සභා කියන අතිශය වැදගත්. මොකද ඒගොල්ලෝ කරන වැඩ ටික ඇත්ත වශයෙන්ම කවුරුත් අගය කරන්නේ නැහැ ශ්‍රන්ත. ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක්, මහනගර සභාවක් තමන්ගේ ප්‍රදේශයේ කරන වැඩ ටික ආණ්ඩුවක් කරන්නේ නැහැ. ආණ්ඩුවකට කරන්නත් බෑ.
බලතල තියෙන එකට. ඉතින් මේ කාල සීමාව ඉක්ම වෙලා මේ දූෂිතය සහ එකේ මේ කියන්නේ කල්ලිකුත්තු පිරිස් ඉන්නවට වඩා වැදගත් වෙනවා මේ අවස්ථාවේ ඡන්දයක් තියලා තමන්ට අවශ්‍යයි පත් කරගන්න ඉඩ දෙන එක. මේ ඡන්දයෙන් අපිට බලා ගන්න පුළුවන් ජනතාවගේ මතේ. හරි, ඒ නිසා මම හිතනවා මේ මෙතුවන කොමිෂන් සභාවේ සභාපතිවරයා කියන්නේ අභංග පුද්ගලයෙක්. කෝට කැම්මම් අය ප්‍රචෝදනා කරනවා තමයි. නමුත් ඔහු යමක් කිව්වොත් මීට කලින් කරලා තියෙනවා මාහනිකම් කොමිෂන් සභාවේ වගේ තැන්වලදී වැඩ කරනකොට කරලා තියෙනවා. ඒ නිසා මේකෙදි අන්තිම මොහොත අන්තිම මාස හතේ මෙතුවනේට නිම කරන්න පුළුවන් කල් දෙන්න පුළුවන්. ඒත් අවශ්‍ය මේ වෙනකන් කාලේ තියෙනවා. ඒතකොට ඒ වගේ දුන්නොත් ඉතන ප්‍රජාතන්ත්‍රවාදයට හොඳම අවස්ථාවක් මේ මෙතුවන. නමුත් එක දෙයක් කියන්න විසඳ මේක මෙතුවන තියන්න ඕන අවස්ථාවක් නොවේ. නමුත් මේක කල් දාන්න දෝ තැබීම ඉතා වැදගත් වෙනවා. මොකද ප්‍රාදේශීය මට්ටමේ තියෙන ඒවා හරියට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. බදු එකතු කරගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ප්‍රාදේශීය ජාලය යහපත් විදිහට තියෙන්න ඕනේ. නැත්නම් රටේ මීට වඩා අරාජික තත්ත්වයක් එනවා. මම පළාත් සභාව නැහැ කියන එක අපිට ප්‍රශ්නයක් නැත්තේ ආදී සභා නගර සභා මහනගර සභා තියෙනවා. ඒ නිසා ඒක තැබිය යුතු එක ප්‍රජාතන්ත්‍ර අයිතිය. ඒ නිසා අපි දන්නවා මේ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදීෙක් විදිහට මේ මෙතිවරණේ තියන්න කටයුතු කරයි කියලා අපි විශ්වාසයක්. මොකද IMF එකේ ලෝන් එකට මේ වගේ දේවල් බලපාන තද බල විදිහට නේද? ජනාධිපතිවරයාට මේ මෙතිවරණයේ වාසී අවාසී අදාළ නැහැ. මොකද හේතුව කියන්නේ ඔහු කැමැත්තෙන් ඔහුට අකමැති වුණත් ඔහුට ඉවත් වෙන්න බෑ අනුක්‍රම ව්‍යවස්ථාව අනුව නිසි කාලෙ වෙනකම්. මොකද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා. ඒතකොට ඔවුන් කවුරු ආවත් නියම කාලෙ වෙනකම් ඉවත් කරන්න බෑ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් නැහැ. එතුමට මේක පිළිබඳ තෘෂ්ණාවක්වත් බයක්වත් නැහැ. මොකද බය ඇති වෙනව කණ්ඩායම් වලට ඇති. නමුත් එතුමා මේක මෙතිවරණයේ තියයි. එතකොට ගාණක් වෙන්නේ නැහැ. මොකද හේතුව එතුමාට මේක උරගාලා බලන්න පුළුවන් ඉස්සත් ජාතිපක්ෂික තත්ත්වය කොහොමද ඉන්නේ. දැන් වෙනවා. සමගි බලවේගයට කොහොමද කියලා. පොදු පෙරමුණට කොහොමද පොට්ටුවට. එතකොට අනිත් පැලෙන් ශ්‍රී ලංකා අනිදාස් පක්ෂයට කොහොමද? මේ සියල්ලම අපි බෝලා ජනතා විමුක්ති පෙරමුණට කොහොමද? ඉතින් අතම විශ්වෙන් දෙක පැත්තකින් බලනකොට ජනතා විමුක්ති පෙරමුණේ ඔය කියන දේවල් අවුරුදු ගානකට කියනවනේ. ඒ අයටත් අවස්ථාවක් තිබිය යුතුයි මං හිතන්නේ. අඩුම තරමින් ප්‍රාදේශීය සභා නගර සභාවත් හම්බ වෙලා එයාලගේ தත්ත්වය බලන්නත් එක්ක தත්ත්වයක් දෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අපේ දැනම තියෙන ඒගොල්ලන්ගේ තිස්සමහරා ප්‍රාදේශභාව කරපු ආකාරය විතරයි අපි හොඳටම දන්නේ. මේක එකක් නේ. ඒක මම දකින්නේ දැන් රටක වුණත් රටේ වුණත් ඇත්ත වශයෙන්ම අපි ශ්‍රී ලංකාවේ කියන විවිධ ආණ්ඩු 74 අවුරුද්දක් දැක්කන ශිලන්ත අපි මැරෙන්නේ ඉස්සර වෙලා ජනතා විමුක්ති පෙරමුණට බලේ හම්බ වෙලා කොහොමද කරන්නේ විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් දකින්න අපිට හම්බ වුණොත් අපිට අර ආණ්ඩු සියල්ලම වෙනසද අපිට දකින්න පුළුවන් ශිලන්ත. මම මේකේ මගේ මේ මෙතන පොඩි ප්‍රාර්ථනාවක් විදිහට මම හිතන දේ මොකද ඔක්කොම අනිත්‍ය දූෂිතෝ ජනතා විමුක්ති පෙරමුණ අවස්ථාවක් දුන්නේ නැහැ. පරිවාස කාලේ උන් ලොකු දෙයක් කළා. ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් කරන්න දීලා අපි දැන් තව ටික කාලේ ඉන්නේ. ඒ කාලෙත් බලලා අපිට මැරෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා හිතෙනවා. ඒක මගේ මම හිතන දෙයක්. මොකද ඒ තරමට අනිකුත් ආණ්ඩු අනිකුත් පක්ෂ කරපු දේවල් දිහා බලගෙන යනකොට ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට එවැනි අහිතකර දේවල් කරලා නැහැ. හැමදාම 71 කරලා 89 කොටේ මතක් කරනවා. ඒව අදාළ වෙන්නේ නැහැ. ඔවුන් සාධනීය වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ නිසා මම දකින්නේ ඔවුන්ට යම්සි දවසක බලයක් ලැබුණොත් අපිට රට කොහොමද කරන්න කියලා බලා ගන්න පුළුවන්. ඒක දෙන්නතු ප්‍රේණ කියන්න බෑ. ඔව් සමහර දැන් 88 89 මතක් කරන කාලේට පොඩ්ඩක් හිතලා බලන්න සමහර වෙලාවට දැන් අරගොල්ලෝ ඒ කාලේ කරපු වඩා වැඩි විනාශයක් දැන් මේගොල්ලෝ එකතු වෙලා අවුරුදුනක් කරලා. නෑ අනිත් විශ්වද මේ වෙලාවට තියෙන 71 කැරල්ල. කැරල්ල ඇයි ආවේ? ඒක කැරල්ලි විශාල පිරිසක් මැරුණා. ආණ්ඩුව පැත්තෙන් කොහොමද කටයුතු කළේ? ඒක JVP එකටම වරද පටවලා ඉන්න බෑ. ආණ්ඩුව පැත්තෙන් තැම්සියක් සාදන්න ඕනේ. 89 ආණ්ඩුව 89 ආණ්ඩුව තල්ලු කරන්නේ JVP එක ඒ තත්ත්වයට. ඒකේ අය මරලා මේක අත්අඩංගුවට අරගෙන. ඉතින් ඒක තියෙනවා මේ අරගලයටත් තවම ශ්‍රන්ත අරගලයේ අරගල කරුවන් සම්බන්ධ සෙවීම් වෙනවා. තව මර්ධනය ක්‍රියාත්මක වෙනවා. මර්ධනයක් වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවනම් මේ අරගලයේ අලකරුවේ නම් දේශපාලකයෝ වෘත්තීය සමිතියේ මොළව කියන්න ඕනේ. දැන් අරගලයේ ගැන කතා කරන ලැජ්ජයි ශ්‍රන්ත. ඇත්තටම ලැජ්ජයි. අපිට හිතනවා අද මේ රට දිහා බලනකොට මේ රටේ අරගලයක් තිබුණාද? කතා කරන දෙයක්වත් නැහැ. මේ එහෙම පිරිසක් හිටියේ මිනිස්සුද කියලා මම හිතනවා. මේ අරගෙන කොටු කියලා නම් අද අමතක වෙලා මිනිස්සුන්ට. මොකද හේතුව කියන්නේ අමතක වෙන තත්ත්වයට ආවා. සාධාරණ සරගලයේ කරමු 200කට ආසන්න තරුණ පිරිස අභිභවමින් දේශපාලකයෝ මේකට රිංගුවා, පක්ෂ රිංගුවා, අවෘත්ති සමිත රිංගුවා, කිසි බලයක් නැති උණු රිංගුවා. ඕකයි උනේ. ඒ නිසා තමයි මේ විනාශ වෙන්නේ. හොඳයි, එහෙනම් අපි යලිත් ලබන සතියේ මොනකසිමු සදසත එක්ක ගිහින ඔබ සැමට ජය.